එහෙමයි මේ මේක ටිකක් අර අපි දන්න ඉතිහාසය නැවත ගොඩනගනවා කියන ටිකක් අමාරු වැඩක්. මොකද අපිට තිබුණේ මේ දැනට මේ චිත්‍රපටයේ නරඹ නායකයින් අවම වශයෙන් 60%ක්ම මේ යුගය ගැන දන්නවා. ඒක නිසා අපිට ගොඩක් පරිස්සම් වෙන්න සිද්ධ වුණා චිත්‍රපටය හදනකොට. මේ විශේෂයෙන්ම මේ ප්‍රොප් සෙට්ස් දිහා බලනකොට ඒ ඒ යුගයට ඒක මැච් කරගන්න ගොඩක් අමාරු වුණා. මොකද ලංකාවේ දැන් ගොඩක් දුරට අපි එක්ස්ටීරිය ෂූට් කරනකොට පාරවල්වල දැන් පාරවල් ඔක්කොම කාපට් කරලා තියෙනවා. එතකොට කාපට් නැති පාරවල් හොයාගන්න ලයිට් කණු, ඒ දවස්වල කොන්ක්‍රීට් ලයිට් කණු තිබුණේ නැහැ. ඉතින් ඒකට විශාල කාලයක් ගියා අපිට ඒක හොයාගන්න. ඊට අමතරව දැන් මේ ෆිල්ම් එකේ අපි පොඩි කලර් ටෝන් එක දිහා බැලුවේ අපිට දැනට තියෙන රෙෆරන්ස් එක තමයි 1980 දශකයේ තිබුණ කලර් ෆොටෝග්‍රාෆ්ස්. එතකොට ඒ පින්තුව දැන් එනකොට පොඩ්ඩක් ෆේඩ් වෙලා ඒවයි මැජෙන්ටා එක වැඩි වෙලා. එතකොට අපි ඒක අපි මේන්ටේන් කරගන්න උත්සාහ කරා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන්, කොස්ටියුම් ඩිසයින් මේ හැම එකෙන්ම කලර් ග්‍රේඩින්ග් වලින් ඒක තමයි මේන්ටේන් කරගත්තේ. මොකද ඇත්තටම 80 දශකයේ කියන්නේ ගොඩක් මේ බ්‍රයිට් කලර්ස් පාවිච්චි කරපු යුගයක්. හැබැයි මේ ෆිල්ම් එක ඇතුලේ අපි කොහෙවත් එහෙම බ්‍රයිට් කලර්ස් පාවිච්චි කරේ නැහැ. අර අපිට පීරියෝඩික් සෙමි පීරියෝඩික් ලුක් එක ගන්න. ඉතින් ඒක ටිකක් ගොඩක් වෙහෙසෙන්න වුණා අපේ කලර් ග්‍රේඩින් එකයි ඒ ආර්ට් ඩිරෙක්ෂන් ඩිපාර්ට්මන්ට්ස් එක වැඩ කරනකොට ටිකක් ගොඩක් වෙහෙසලා වැඩ කරන්න වුණා. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මේ චිත්‍රපටය බලන්න. මොකද මේ එකක් තමයි ඉතිහාසය හැම වෙලටම ලියලා තියෙන්නේ සහ ඉතිහාසය ප්‍රකාශ කරන්න යුද්ධවලින් විප්ලවවලින් දිනපු අය. මේ කතන්දරේ විප්ලවයෙන් පැරදුණු අයගේ කතන්දරය. ඒ කියන්නේ කොහෙවත් නොලියවුණු කතන්දරයක්. ඒක නිසා මේ කතන්දරය දිහා බලන්න කියලා ආරාධනා කරනවා.